හදේ සීනු හඬවන්න ආසයි. ගොඩක් ලොකු ආදර්ශයක්. පොඩි අයට විතර නෙමෙයි, මේක ළමා චිත්‍රපටයක් වුණාට මම ඉන්වයිට් කරනවා පොඩි ලොකු හැමෝටම ඇවිල්ලා මේක බලන්න කියලා. මේකෙන් මේ වගේ කන්සෙප්ට් එකකින් රට වෙනස් කරන්න පුළුවන් නම් ඒක ලොකු, ගොඩාක් ලොකු දෙයක්. මේ රිදී සීනුව කොහොමද ඔබ මේ රට පුරා නාද දෙන්නේ? රිදී සීනුව, ඒ රිදී සූගුණු නාදයෙන් මුළු රටම කැළඹේ කියලා මං හිතනවා. ඇත්තට මේක මේ ගින්දරිත් නෙවෙයි, රන් කවිටත් නෙවෙයි, එක වෙනස්ම නිර්මාණයක්. මම මේ චිත්‍රපටය නිර්මාණය කළේ මම වැඩිහිටි හැමෝටම කිසියම් ආකාරයක සුන්දර හොඳ පණිවිඩයක් දීමේ ආශාවෙන් සහ කැමැත්තෙන් මං හිතනවා ඒක ඉෂ්ට වෙයි කියලා. මේ අනම් මගේ මල්ලි කෙනෙක් කියලා කියන්නත් ලැජ්ජයි. ෂි පොඩි ළමයෙක්ෙන් හරි හොඳ අදහසක් අරගෙන ඒක මුළු රටේම යහපත් වැඩකට යොදවන්න පුළුවන්. අපිට ඒකට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒ රිදී සීනුව චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් තමයි පැවතුනේ. විශාල ප්‍රේක්ෂක පිරිසක් අද පැමිණියා. ඉතින් ඔවුන්ගේ ලැබිච්ච ප්‍රතිචාර වලින් මම ඇත්තටම මම විශාල වින්දනයක් සතුටක් ලැබුවා. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටියත් වෙනස්ම ආකාරයේ චිත්‍රපටිය නිර්මාණයක් විදියට මේ රටේ ප්‍රේක්ෂක ජනතාව වැළඳ ගනී කියලා. අපි මාර වැඩක් කළා තියෙන්නේ. ඒ මොකද්ද? සස. ඇයි දුව? ඔයාට පිස්සු දැක්කේ? කවුද ඔය ගොළු නරක් කරේ? ඉස්කෝලේ සර්. අපි මෙන්න මෙහෙම ඉල්ලීමක් කරනවා මේ රටේ අධ්‍යාපන මාත්‍යාංශයෙන්. කාලෙකට පාසල්වල හරි හමන් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුණේ නැහැ. එවනම් අපි මේ විවෘත ආරාධනය කරනවා මේ චිත්‍රපටය රට පුරා තිබෙන්නා වූ පාසල්වල ප්‍රදර්ශනය කළොත් මොකද වෙන්නේ? ඇත්තම එහෙම කරන්න පුළුවන් මම ඉතාමත් සන්තෝෂ වෙනවා. මම හිතන්නේ ඒක කරන්න බැරි කමක් නැති වෙයි මේ චිත්‍රපටියත් එක්ක. බලමු අපි ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශයත් කතා බහ කරලා තිබේ දේ එහෙම දේ කරන්න පුළුවන් නම් ඇත්තටම හරි සන්තෝෂයි. අය යහපත් ක්‍රියාවට මුළු ඉස්කෝලේම ළමයි එකතු කරගන්න පුළුවන් නම් සර්, ඒක හරි වටින වැඩක් වේවි. ඔව්, ඒ අලුත් අදහස අපි ලබා දෙනවා. මේක කළ යුතු දෙයක් කියලා අපි යෝජනා කරනවා. එහෙමනම් මේ චිත්‍රපටයේ ඉන්න ගරු ජනාධිපතිතුමා මෙදිහත් වුණා වගේ මේ රටේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමාට පුළුවන් නම් මේ අගනා චිත්‍රපටිය රට පුරා ඉන්න අපේ දූ දරුවන්ට මිස් වෙන්නේ නැතුව. ඔව්, එහෙමනම් අපි ඒ ඉල්ලීමත් කරන ගමන් ඔබතුමාට සුභපතනවා. 27 වෙනි චිත්‍රපටිය ළඟ දිනවද? මගේ සිනමා විතරක් පමණක් නෙමෙයි, තවත් නිර්මාණ රසක් තියෙනවා. අවස්ථාවක් ලැබුවොත් හැකි ඉක්මනින් ප්‍රදර්ශනය කරන්න මම බලාපොරොත්තු වෙනවා. මං දඬුවමක් දෙන්නස්ස? දඬුවමක් කරාට නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට දරුව කරන හැම දෙයක්ම නරක වැඩ කියලා හිතලා ඒගොල්ලන්ගේ දඟකාරකම් වලට තහංචි දාන්නත් එපා. ඒගොල්ලෝ තාම ඉන්නේ ඒගොල්ලන්ගේ සුන්දර ළමා ලෝකවල. රිදී සීනු හඬවන්න ආසයි. ඒක ඇත්තනම චාහෙල්. මොකක් කියලාද කතා කරන්න ඕනේ මම? පාන්චි වත් හොඳයි. රිදෙනව නේද? දැන් තමුන්ට තේරෙනවද තමුන්ට වගේ මනුටත් රිදෙන විදිය? ඔයාගේ වයසේ ඔයාගේ සහෝදර යාළුවන්ට මොනවද කියන්න තියෙන මේ චිත්‍රපටය ගැන? පොඩි අයටත් ලොකු අයටත් හොඳ ආදර්ශමත් වෙන ෆිල්ම් එකක්. මං හිතනවා ගොඩක් ජනප්‍රිය වෙයි කියලා. බලන්න මේක හොඳ ෆිල්ම් එකක්. එනවා අත්මයට. මල්ලි කෙනෙක්ගෙන් ගුටි කාපු නැති අක්ක කෙනෙක් මේ ලෝකෙ කොහෙන් හොයන්නේ? ඒක හරියට කිසා ගෞතමී නොමල ගෙදරකින් අබහුරක් හොයන්න ගියා වගේ වැඩක්. සර්, බෙල් එක නැහනේ. බෙල් එක නැහැ. දැන් කොසිනු? ඇත්තෙන්ම රිදී සීනු මේ නිර්මාණය ගැන කියනවා නම් උදේකාන්ත වරසූරිය මහත්මයාගේ අනිත් නිර්මාණ මම දැකලා තියෙනවා, ඒ වගේ වැඩ කරලා තියෙනවා. මේක ඊට වඩා හාත්පසින් වෙන නිර්මාණයක්. දැන් ඒතර කවුද මේ බෙල් එක හොරගම් කරේ? හේතුව මේක ළමයින්ට සහ වැඩිහිටිය දෙපිරිසටම හොඳ ආදර්ශමත් කතන්දරයක්. ඔව් ජනාධිපතිතුමා. අද අපිට කන්න බොන්න දෙන්නේ ජනාධිපතිතුමාද? එහෙනම් සර් මම දැම්මම කියලා නවත්තන්න. නවත්තන්න
මේක ඔයා කරපු දෙයක් නෙවෙයි. ඒ විශිෂ්ට නිර්මාණයේ රටට දායාද කරන්නට එකතු වුණු කෘති තමයි මේ ඉන්නේ. මොනවද කියන්නට තියෙන්නේ? අපි සාමාන්‍යයෙන් බලන වැඩිහිටියන්ගෙන් දරුවන්ට හොඳ දේවල් යවන්න. හැබැයි මේ චිත්‍රපටය තුළින් ළමයින්ගෙන් වැඩිහිටියන් අත විශිෂ්ට පණිවිඩයක් යවා ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඇතර මොකද්ද ඔය ළමයින්ගේ වැඩි? නෑ නෑ මදතුමා, ඕක අපේ අමාත්‍යංශයට අදාළ වැඩක් නෙමෙයි. වැදගත් වන්නේ අපි සමාජයට යවනවට වැඩිය ඔවුන් මේ වැළඳ ගනීවි කියන බලාපොරොත්තුව තමයි අපේ හිතේ තියෙන්නේ. අපි සමාජගත කරන්න උත්සාහ කරනවට වඩා ඔබේ අදහස අපි ජනගත කරමු. මර්ඩර් එකක්, ඇක්සිඩන්ට් එකක්, CCTV කැමරා රොබරියක්, දේශපාලකයෙක්ගේ කඩකිරිච්ච කතාවක්, ඒ වගේ නිවුස් නැතුව අපි කොහොමද චැනල් එකක් රන් කරන්නේ? දැන් කීවෙනි චිත්‍රපටයේ දුදේකාන්තයි යද්දේ 26 මගේ. මේ චිත්‍රපටය ගැන විශේෂ දෙයක් කියන්නට ඇත. උදේකාන්ත වරණසූරි කියන්නේ එක් එක් කතා තේමාල් ගත්තු කරපු චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ පළවෙනි චිත්‍රපටයේ සිට 26 වෙනි චිත්‍රපටය දක්වා මම තමයි සහ අධ්‍යක්ෂවරයා. ඉතින් ඔව්, මහමෙර උසර ගත්තොත් වෙනත් එකක්, රන් කිවිඩ ගත්තොත් වෙනත් එකක්, ගින්දරි තුන ගත්තොත් තවත් එකක්, මේ රිදී සිනු කියන කතාව වෙනත් එකක්. දැන් ලැබුණු විශේෂ නිවේදනය. මම චිත්‍රපටියේ සහය අධ්‍යක්ෂවරු වුණා. මම මේ හතරවෙනි පාර බලන්නේ. ඉතින් මම හිතන මේක තිරගත වෙනකොට මුළු ලංකාවේ සීලොම් පාසල් ළමයින් මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටියක් කියලා දෙමාපියෝ සමග. අපි ඒ අදහස ජනගත කරමු මේ මොහොතේ ඉඳලා. සුදුරු දඩබ්බරයින්ගේ අසිරිමත් කතාවක්. දැන් මේ චිත්‍රපටියේ බලලා එළියට එනකොට මේ අපේ ඇසලට කඳුළු උණන ගතියක් දැනුණා. මොකද්ද මේ ප්‍රේක්ෂකව දකිනකොට ඔබතුමාට හිතුනේ? ඔව්, ඇත්තටම දැන් අද මේ චිත්‍රපටයේ නරඹු ප්‍රේක්ෂකයෙක් දිහා බැලුවාම මට විශාල සතුටක් දැනෙනවා. මොකද ඔබ කිව්වා වගේ ඇඟට දැනුණා නම් මේ චිත්‍රපටිය තුළ යම්කිසි දෙයක්. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රදර්ශන වුණාට පස්සේ ඒ පණිවිඩය සහ සුන්දර හැඟීම මුළු ප්‍රේක්ෂක ජනතාවටම මුළු රට පුරාම දැයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සිනහස පිරුණු චිත්‍රපටයක් රිදි සීනු හඬවන්න ආසයි.